කොහොමද අපි පුංචි පවුල හැමෝටම හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් මේ වීඩියෝ එකත් අපෙන් ඉල්ලපු වීඩියෝ එකක් ගොඩ කාලෙකින් ඉඳන්. ඉතින් එහෙනම් ඒ වීඩියෝ එකත් එක්කම ඉතින් කාලෙකින් ඉඳන් අපෙන් ඉල්ලලා තිබුණු වීඩියෝ එකක් තමයි මේ. ස්ටුඩන්ට් වීසා වගේම ග්‍රීන් කාඩ් වින් කරලා බබාලත් එක්ක මෙහෙට එන්න ඉන්න සහ ඇවිල්ලා චුටි බබාලා හදන ඉන්න අය ඉල්ලලා තිබි මේ වීඩියෝ එක. ඉතින් කොහොමද අපි බබාලාගේ ඇඳුම් පැනදුම් ඒ බබාලට අවශ්‍ය කරන බඩු ගන්න අක්කගේ අත්දැකීම් පොඩ්ඩක් කියන්න කියලා. ඉතින් ඔන්න අද මම ආවේ වෝල්මාර්ට් එකට. ඉතින් මට ළඟම ගෙදරින් දැන් පොඩි දුරක් තියෙන නිසා මම ආවේ මේ වීඩියෝ එක කරගන්න ඕන නිසා වෝල්මාර්ට් එකට. ඉතින් නැත්තම් මෙහෙ ඔයගලන්ට ඔන්න මෝල් එකට ගියොත් ඔන්න බබාලගේම ඇඳුම් තියෙන ෂොප්ස් තියෙනවා, ඔන්ලයින් ෂොප් තියෙනවා. ඉතින් ඒ වගේ බලලා ගණන් අඩු තැනකට කියලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් දුරට ගණන් අඩුයි වෝල්මාර්ට් වල. ලංකාව ඉන්න ඔයාලට තේරෙන විදිහට මම සම්පූර්ණ සිංහලෙන් මේ ගොඩක් දේවල් කියන්නම්. ඉතින් මේ තියෙන ඇඳුම් චුටි බබාලට ඉපදුන ගමන් ඉඳලාම මේ වගේ ඇඳුම් තමයි අඳන්නේ. මේ තියෙන මාස 3 ඉඳන් මාස 6 බබාලට මේ ඇඳුම් සෙට් එක තියෙන්නේ. මේ ලංකාවේ නම් සාමාන්‍යයෙන් දූලට පුතාලට නේ ඉපදුන ගාම චූටි කපරෙත් දෙම පොඩි ඇඳුම් අඳන්නේ. ඉතින් මෙහෙම නැහැ, මේ සීත කාලයක් තියෙනවානේ. ඉතින් ඒ වගේම තමයි මේ තියෙන මෙතන මේස්. ඉතින් අපිට මොකද සීත කාලේදී අනිවාර්යයෙන්ම මේස් දාන්න ඕනේ. ඉතින් අනිත් දවස්වලටත් එහෙමයි, ගේ ඇතුළේ ඉන්නකොට සාමයේදී ඒ සී දාගෙන ඉන්නේ. ඉතින් චූටි බබාලට මේස් දාලා තියෙනවා. ඉතින් මේ ඔයගලන්ට තෝරලා ගන්න පුළුවන් විදිහට මෙතන තියෙනවා. ඉතින් ඔයාලා යන ඕනම ස්ටේට් එකක වෝල්මාර්ට් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අනිත් ෂොප් තියෙනවා, බබල ඇඳුම් තියෙන ෂොප් තියෙනවා. මම කලින් කිව්වා වගේ නේද ඔයගලන්ට ඔන්ලයින් ෂොප් වල බලන්න පුළුවන්. ඉතින් වෝල්මාර්ට් එකේ නම් මෙහෙම වෙනම පැත්තකම තමයි තියෙන්නේ බබලගේ ඇඳුම් සේරම, පොඩි චූටි බබලගේ ඉඳලම. ඉතින් ඔයගලන්ට ලේසියෙන්ම තෝරගන්න පුළුවන්. ඉතින් බබලට අවශ්‍ය කරන සීලම දේ එකම කොටසක තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ දේවල් තෝරගන්න. දැන් මේ බලන්න මේ ඇඳුම, මෙතන ඇඳුම් තුනක් තියෙනවා. මාස 3 ඉඳලා මාස 6 බබාල වෙනකන් අඳන්න පුළුවන්. එතන මෙතනක් තියෙනවා. ඉතින් වෝල්මාර්ට් එකෙන් අඩු ගණන් වලට ගන්න පුළුවන්. ඉතින් ඉච්චර ලොකු ගාණක් වෙන්නේ නැහැ මේ ඇඳු. මේ සෙට් එකම $6,724 අඩු කරලා දාලා තියෙනවා. ඉතින් සේල් දාන කාලේ තියෙන ඕනම ෂොප් එකක. ඉතින් ඒවත් ඕගලන්ට බලන්න පුළුවන්. අපි ඇඳුම් ගැනම කතා කරපු නිසා මම මෙතනදිම කියන්නම්. දැන් බබාලගේ ඇඳුම් හොදන එක ගැන, ඇඳුම් හොදාද්දී කවදාවත් අපි වැඩිහිටියන් පාවිච්චි කරන ඩිටර්ජන්ට් පාවිච්චි කරන්නේ නැහැ මෙහිදී. ඒක අපිට වෛද්‍යවරු අනිවාර්යයෙන්ම කියන එකක් තමයි. බබාලට වෙනම තියෙන ඩිටර්ජන්ට් තියෙනවා, ඒව තමයි අපි පාවිච්චි කරන්නේ. නැත්නම් බබාලගේ රෑෂ් එනවා. මේ තියෙන මම පාවිච්චි කරන වර්ග තුනක්. ඉතින් මේ වර්ග තුනේම මම පාවිච්චි කරනවා ඩිටර්ජන්ට්. ඉතින් අපි බබාලා දෙන්නටම ඒ වගේම තමයි. වැඩිහිටියන්ගේ ඇඳුම් සහ බබාලන්ගේ ඇඳුම් එකට දාලා හොදන්නේ නැහැ, වෙන වෙනම තමයි දාලා හොදන්න ඕනේ. ඒ වගේම දැන් ආපු ගවම ගොඩක් ග්‍රීන් කාඩ් වින් කළා වුණත් ඉනි ස්පොන්සර් ළඟ ඉතින් ටික දවසකින් ඩිපාර්ට්මන්ට් එකකට යන්න ඕනේ. ඉතින් ගියාට පස්සේ ගොඩක් දුර ඩිපාර්ට්මන්ට් වල වොෂර් ඩ්‍රයර් තියෙනවා. නමුත් සමහර ලාවට අපිට එළියේ ලොන්ඩ්‍රි එකක් පාවිච්චි කරන්න වෙනවා. 24 අවර්ස් ඕපන් කරපු ලොන්ඩ්‍රි තියෙනවා. ඉතින් එහෙම පාවිච්චි කරන්න වුණොත් ඔයගොල්ලෝ වෙනම තියෙනවා ස්ප්‍රේ එකක්. ඒ මොකද ලොන්ඩ්‍රි වලට අපි දන්නේ එනවා. ඉතින් ඒගොල්ලෝ පාවිසිත් ගෙනල්ලා දානවා හොදන්න, බල්ලොන්ගේ ඒවත් ගෙනත් දානවා, බල්ලෝ නිදින ඒවා. ඉතින් ඒ දේවල් ගෙනල්ලා හොදනවා. ඉතින් අපි දන්නේ අපි ඇඳුම් දාන්නේ මොකේද කියලා. ඒ වගේ ලොන්ඩ්‍රි එකට ගියාම ඉතින් ඒ නිසා මේ වෝල්මාර්ට් එකෙත් ගන්න තියෙනවා පොඩි ස්ප්‍රේ එකක්, විස බීජ නාශකයක්. ඉතින් ඒක ස්ප්‍රේ කරලා බබලා ගැඳුම් දානවා නම් අනිවාර්යයෙන්ම දාන්න. ඉතින් මම මේ කිව්වේ තමයි ගෙදර වොෂින් මැෂින් නැතුව එළියේ ලොන්ඩ්‍රි එකක් පාවිච්චි කරනවා නම්. ඊළට අපි ලදුරු කිරිපිටි ගැන කතා කරමු. ඉතින් මෙහෙ බහුතරයක් දෙනා ලදුරු කිරිපිටි බබාලට ලබා දෙනවා. ඉතින් රජයෙන් නොමිලේත් ලබා දෙනවා. මම අර කලින් වීඩියෝ එක කිව්වා වගේ වික් ප්‍රෝග්‍රෑම් එක යටතේ නොමිලේ කිරිපිටි ලබා දෙනවා බබාලට අවුරුද්දක් යනකම්. ඉතින් අපිට කැමති කිරිපිටි එකක් තෝරලා ගන්න පුළුවන්. සමහර බබාලට ගෑස් වගේ තියෙනවා චුටි බබාලට. ඉතින් ඒ වෙලාවට ඒ බබාට ගැලපෙන කිරිපිටි වර්ගය තමයි වෛද්‍යවරයා නිර්දේශ කරන්නේ. ඒ වගේම තමයි ඔගලන්ට පුළුවන් මව කිරි දෙනවා නම් වෛද්‍යවරයාට කියලා මම මව කිරි ලබා දෙන්නේ කියලා. ඉතින් එහෙම දෙන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ડોક્ટર එපා කියන්නේ නැහැ. අද වීඩියෝ එකෙන් බබාලත් එක්ක එනින්න ආයත වගේම ඇවිල්ලා බබාලා හදන ඉන්න අයටත් මම විස්තර කියනවා. ඉතින් එතනදී මෙහි ඉන්න අය නම් දන්නවා මෙහිදී බබාලා හම්බෙච්ච අය දන්නවා. හොස්පිටල් වලට අපි බබාලා හම්බින ගියාම බා හමුනහම හම්බෙන මොහොතේ ඉඳන්ම හොස්පිටල් එකෙන් අපිට මේ චූටි බබාට දෙන රෙඩි ටු යූස් කියලා මේ වගේ චූටි කිරි බෝතල්. ඉතින් මේක එක පොඩි කිරි බෝතලයක් අපිට හොලවලා සූප්වත් හම්බ වෙනවා. එහෙමම සූප්ව අපිට එකපාරයි පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඉස්සර කරන්න තියෙන්නේ. ඉතින්
ඒ වගේ කිරි එකක් තියෙනවා. ඉතින් අපර තියෙන්නේ උඩ මූඩිය ගලවලා සූපුව ගහලා හොලවලා බබාට දෙන්න විතරයි. ඉතින් ඒ වගේ ලෑස්ති කරපු කිරිත් මෙහි තියෙනවා. මේ ඔයාලා දකින්නේ බබාලා වෙනුවෙන්ම හදපු වෙනම ඩ්‍රින්ක්ස් ජූස් වර්ග. ඉතින් ඒ දේවලුත් අපිට වෙනමම ගන්න පුළුවන් බබාලට. කියන්නේ බබාලට ඇඟට අවශ්‍ය කරන තියෙන යකඩ ඒ වගේ වයිටමින්ස් වර්ග ඇතුළත් කරලා තියෙන ඩ්‍රින්ක්ස් තමයි තියෙන්නේ. ඉතින් මෙහෙ අනිවාර්යයෙන්ම ගොඩ දෙනෙක් වතුර සල්ලි දීලානේ අරන් යන්නේ. ඉතින් බෝතල් කරපු ජලය අපිත් ඩිපාර්ට්මන්ට් වල ඉන්න කාලේ වතුර එහෙම තමයි අරන් ගියේ. ඉතින් මේ වතුර කෑන් තියෙන චූටි බබාලා ලෑස්ති කරපු වතුර. ඉතින් අපිත් මේව අපි ලොකු දුව හිටියයි ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න කාලේ අපිත් අරන් ගියා. නමුත් දැන් අපි ගේ ගත්තට පස්සේ ෆිල් දහයි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට දැන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ චූටි බබෙක් එක්ක ඉන්නවා නම් බබා හම්බුනොත් ඉතින් ડોක්ටර්ස්ලත් කියනවා මේ වතුර එක හොඳයි කියලා බබාට. ලංකාවේ ඉන්නවලා නම් දන්නවා දැන් සාමාන්‍යයෙන් බබා හම්බ වෙද්දීම අපි උණ කටුවක් පොඩි පනාවක් බ්‍රෂ් එකක් මේ දේවල් ඇස්ති කියලා තියාගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ තේ දේවල් මෙතනින් ගන්න පුළුවන් ඒ හැමදේම තමන් කැමති එකකින්. ඉතින් මේ වගේ සෙට් එකෙම තියෙන එක ගන්නත් පුළුවන් ඒක ලාභයි. ඒ වගේම තමයි බබා ටිකක් ලොකු වෙද්දී දොරවල් එහෙම අරින්න බලන නිසා මේ ඩෝර් ලොක් තියෙනවා ඒව හයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි කිචන් එකේ කබඩ් එකේ කබඩ් අරින්න වහන්න බැරි වෙන්න ලාචු අරින්න වහන්න බැරි වෙන්නත් ලොක් තියෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොම හයි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් බබලත් එක්ක ඉන්නකොට ඉතින් අපිටත් මේ දේවල් අත්විඳින්න වුණා. සාමාන්‍යයෙන් මෙහි තියෙන සංස්කෘතිය තමයි බබා චූටි බබා වුණා තිපිච්ච දවසින් තමයි වෙනම රූම් එකක තියෙන කිත්. එතකොට කොට් එක ළඟට වෙනම කැමරා එකක් හයි කරනවා. එතකොට දෙමාපියෝ ඉන්න කාමරේ ඉඳලා බබාව බලන්න පුළුවන්. නැත්නම් අපි සාලේ ඉන්නවා නම් කුස්සියේ ඉන්නවා නම් එහෙම ඉඳලා බබාව බලන්න පුළුවන් අපිට. ඉතින් මේ තියෙන්නේ ඒ කැමරාස් තමයි. මේවලට පේන්නේ දැන් ඔන්න ඩයපර්. ඉතින් ඩයපර් ගැන කතා කරනකොට දැන් ලංකාවේ නම් අපි සීමිත ප්‍රමාණයක්නේ අපි කඩේකට ගියොත් දකින්නේ. නමුත් මෙහි එහෙම නැහැ. වෙනමම පැත්තක් වෙන් කරලා තියෙනවා ඩයපර්ස් වලට. මොකද මෙහි බබා ඉපදුන මොහොතේ ඉඳන්ම ඩයපර් එක දානවා. ඉතින් හොස්පිටල් එකේ ඉපදුන ගමන් ඉතින් හොස්පිටල් එකට අපි ඩයපර්ස් මුකුත් අරන් යන්න ඕනේ නැහැ. ඒ හැමදේම අපිට හොස්පිටල් එකෙන් හම් වෙනවා. මම ඉස්සරහට ඒ ගැන වෙනම වීඩියෝ එකක් ඔයගලන්ට දෙන්නම් මොනවද හොස්පිටල් එකෙන් අපිට ලැබෙන්නේ කියලා. ඉතින් මේ නම්බර්ස් ගහලා තිනවා බබාගේ බර අනුව අපිට මේ ඩයපර්ස් තෝරගන්න පුළුවන් නිව්බෝන් ඉඳලම. මේ වෝල්මාර්ට් බ්‍රෑන්ඩ් එකක් තමයි පේරන් චොයිස් කියන්නේ. පේරන් චොයිස් එකෙන් බබලට අවශ්‍ය කරන ගොඩක් දේවල් නිෂ්පාදනය කරනවා. ඉතින් අපේ වෛද්‍යවරයා පවා අනුමත කළා තියෙනවා ඉතාමත් හොඳයි කියලා. ඉතින් මේක විතරක් නෙවෙයි ඔයගලන්ට කැමති බ්‍රෑන්ඩ් එකකින් ගන්න පුළුවන්. දැන් පැම්පස් බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් ඒක ටිකක් මිල අධිකයි. ඉතින් ආපු ගමන්ම ඔයගොලු ස්ටුඩන්ට් වීසා හරි ග්‍රීන් කාඩ් හරි ආපු ගමන්ම ඒ වගේ දේවල් වලට යන්න එපා. ඉතින් ඇත්තම කියන්න ඕනේ ගොඩ දෙනෙක් මෙහි ඉන්න අයත් පාවිච්චි කරන්නේ මේ පේරන් චොයිස් සහ තියෙන අනිකුත් ගණන් අඩු බ්‍රෑන්ඩ් තමයි. මොකද මෙහි ඩයපර්ස් ප්‍රමිතිකිය යුතු හදනවා. එහෙනම් බබාලට අහිතක් වෙන විදිහට, කියන්නේ අහිතකර විදිහට හදන්නේ නැහැ. ඉතින් ඔයගලන්ට කැමති බ්‍රෑන්ඩ් එකකින් තෝරලා ගන්න පුළුවන්. ගණන් අඩු ඒවා ඕන තරම් තියෙනවා. මෙතනදිත් මෙතනත් ඔගලන්ට ආවට පස්සේ මොනවද තියෙන කියලා ඔගලන්ට දැනගන්න පුළුවන්. ඉතින් පේනවනේ මොනවද තියෙන කියලා. ඉතින් නර්සින් පෑඩ් තියෙනවා. ඒ වගේම තමයි මේ ෆීඩින් ෆිලෝස් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඔක්කොම මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මහා ලොකු ගණන් වෙන්නේ නැහැ. ඉතින් ඒ ගැනත් කියන්න ඕනේ. ඉතින් වෝල්මාර්ට් එකේ නම් ලොකු ගණන් වෙන්නේ නැහැ මේ තියෙන ෆීඩින් ෆිලෝ. ඉතින් තමන්ට කැමති ලස්සන ඩිසයින් එකකින් තෝරලා ගන්න පුළුවන්. මෙතනින් පේනේ ඔයාලට චුටි බබාලගේ කිරි බෝතල්. ඉතින් ඒ චුටි බබාගේ ඉඳලා ටිකක් ලොකු වෙනකන් පිටිකිරි පාවිච්චි කරනවා නම් ඉතින් ඔන කිරි බෝතල් මෙතනින් ගන්න පුළුවන්. සූපු ඒ හැමදේම මෙතනින් ඔන්න ඔයාලට ගන්න පුළුවන්. ඉතින් එක එක ගණන් වලට තියෙනවා. ඔයාලට කැමති ගානකට මෙතනින් තෝරලා ගන්න පුළුවන්. එහෙනම් ඇමරිකාවේ නම් මාස 4න් පස්සේ අපිට බබාලට කෑම දෙන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන්නේ ඔක්කොම බබාලට කෑම කවන්න ඕන කරන අවශ්‍ය කරන උපකරණ ටික, හැඳි ගැරපු පිගන්, බබාලට වතුර බොන්න කෝප්ප, මේ හැම දෙයක්ම මේ හරියෙන් ඔයාලට ගන්න පුළුවන් බලලා.
ඉතින් මට කතා කරපු ගොඩක් නංගිලා අහන්නේ ඉතින් අක්කේ බයයි බබාලාගේ බඩුවට ගොඩක් ගණන් යයිද ලොකු ගණන්ද ඉතින් ආපු ගමන් අපිට ජොබ් එකක් හොයාගන්න මේ දේවල් කරන්න පුළුවන් ඒද කියලා ඉතින් බය වෙන්න එපා දැන් විශේෂයෙන් මම මේ වෝල්මාර්ට් එක පෙන්නන්නෙත් වෝල්මාර්ට් එකෙන් ගොඩක් අඩුවට ඔයගලන්ට හොඳ ක්වොලිටි කී දේවල් ගන්න පුළුවන් ඉතින් ඔයගලන්ට තෝරලා බලලා ගණන් අඩුවටත් තියෙනවා වැඩි ඒවත් තියෙනවා ඔයගලන්ගේ අතේ තියෙන මුදලට අනුව ගන්න පුළුවන් ඊළඟට ඔයාලට මේ පෙන්නේ චූටි බබාලගෙන් දම්ම දෙන සීරියල් වර්ග සහ කෑම වර්ග තමයි මම ඉස්සරහට පෙන්නන්නේ. ඉතින් රජයෙන් වික් ප්‍රෝග්‍රෑම් එක යටතේ නොමිලේ මේ සීරියල් හම්බ වෙනවා. ඉතින් බබා බොන පිටිකිරි එක නැත්තම් මව්කිරි දාලා මේ සීරියල් එක හදලා චූටි බබාට කවන්න පුළුවන්. ඉතින් හරි ලේසි අපිට ගන්න පුළුවන් විවිධ ධාන්‍ය වලින් හදපු සීරියල් තියෙනවා. මේ දිනේ මාස හතර පහ වුණාට පස්සේ ඉඳලම බබලට දෙන්න පුළුවන් කෑම. ඉතින් මමත් අපේ චූටියෝ දෙන්නට පාවිච්චි කරා මේ කෑම. ඉතින් මේ වීදුරු බෝතල් නිසා අපිට මයික්‍රෝවේව් එකට දාන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපිට දැන් මේකෙන් ටිකක් අපි බබට කවන්න පිගාන්න දාලා ඉතුරු ටික වහලා තියලා ඊළඟ දවසේ දෙන්නත් පුළුවන්. මේ තියෙන ඇපල්. ඉතින් ඒ වගේ එළවලු පළතුරු හැමදේම වගේ අපිට ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ මේ තියෙන ස්වීට් පොටැටෝ. ඉතින් ඔක්කොම ටින් කරලා ගාන්ට ප්‍රමිතියක් ඇතුව තමයි මේ හැමදේම හදලා තියෙන්නේ වෛද්‍යවරු තනමත කරනවා මේ තියෙන මීට් වර්ග බබාට දෙනවා නම් ඉතින් ඒ දේවල් දෙන්න පුළුවන් චිකන් ටර්කි ඉතින් ඒ දේවල් අපිට ඔක්කොම අඹරලා තියෙන්නේ ලේසි බබාට කවන්න විතරයි අපිට තියෙන්නේ ලංකාවේ කොහොමද කියලා මට අත්දැකීමක් නෑ නමුත් මට ඇහිලා තියෙනවා මම දැකලා තියෙනවා බබලට බිරි බත දෙන්න පොඩි කරලා දෙන්න නෑවිලිට තාල පොඩි කරලානේ ඒ වගේ ඉතින් ඒ හැමදේම අපි මෙහි කරන්න ඕනේ නෑ මේ විදිහට ලෑස්ති කරලා තියෙනවා ඉතින් නමුත් මම මේවා දෙන අතරේ මමත් ගෙදර මගේ අත්දැකීම් හදලා මගේ පැටවු දෙන්නට කැඳ වර්ග ඒ වගේ දේවලු දුන්නා ඉතින් ඒ නිසා ඒවත් පුළුවන් තරම් දෙන්න බලන්න මේවත් දෙන අතරේ මේ තියෙන්නේ බබලට දෙන පොඩි බිස්කට් වර්ග ස්නැක් ඉතින් පොඩි ටිප් ටිප් වගේ හැමදේම මේ හැම පැකට් එකකම මාස ගණන් ගහලා තිනවා කොච්චර මාස ගණන් ඉඳන්ද මේවා දෙන්නේ කියලා ඉතින් ඒ දේවල් බලලා හරියටම අරගෙන දෙන්න පුළුවන් මාස 6 බබෙක් නම් 6 බබෙක්ට දෙන ඒවා අරගෙන ඕගලන්ට දෙන්න පුළුවන් ලංකාවේ දැන් ගොඩ දෙනෙක් මේ විදිහට මේ ෆීඩින් චෙයා පාවිච්චි කරනවා. ඉතින් මේක අනිවාර්යයි. මොකද බබාලා වඩාගෙන එහෙම හිතීති බබාට කවන්නේ නැහැ. මේ විදිහට චෙයා එකක තියලා බබාට කන්න දුන්නාම බබා තනියෙන් ඇහිඳගෙනත් කන්න පුරුදු වෙනවා. ඉතින් ඒක පොඩි කාලේ ඉඳන් පුරුදු කරගත්තාම හරිම ලේසියි. මගේ බබාලා දෙන්නට කිසිම අමාරුවක් නැහැ. අද වෙනකන් කෑම ගැන කෑම කවා ගන්න කිසිම අමාරුවක් නැහැ. දෙන හොඳට කනවා පොඩි කාලේ ඉඳන් අතින් අරගෙන හැමදේම. ඉතින් පොඩි කාලේ ඉඳන් හැන්දෙන් අතින් කන්න පුරුදු වුණාම ඉතින් මේ තියෙන කෑම කන ප්‍රදාන ඕනේ. ප්‍රණ ඉතින් ඒ හැම දෙයක්ම 6.98 ඩොලර් සෙට් එකක්ම තියෙනවා එතන. ඉතින් ඒ දේවලුත් මෙතන ගන්න තියෙනවා. මෙතන තියෙන තියෙන චූටිම ඉපදුන ගමන් බබාට අවශ්‍ය වෙන දේවල් වා ප්‍රෙග්නන්ට් නම් ඉතින් බබාට ඕන කරන බ්ලැන්කට් ඒ වගේ දේවල් මෙන්න මෙතනින් අරන් තියාගන්න පුළුවන්. ඉතින් හැමදේම තෝරලා බලලා ඕගලන්ට අවශ්‍ය මොනවද කියලා බලලා මෙතනින් අරන් තියාගන්න පුළුවන්. මේ කොටසේ තියෙන්නේ බබාට පොටි ට්‍රේන් කරන්න අවශ්‍ය කරන හැමදේම. ඉතින් ඕගලන්ට බලලා ඒ දේ උරුත් ගන්න පුළුවන් හැමදේම. ඉතින් විවිධ ගණන් වලට තියෙනවා ඕගලන්ට තෝරලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ කැමති ගණකට. ඊළඟට මේවල දකින්නේ බේබි වයිප්. ඉතින් මේකත් අනිවාර්යම දෙයක් බබා ඉපදුන දවසේ ඉඳන්ම ලංකාවේ ලංකාවෙත්පත් දැකලා තියෙනවා. දැන් ගොඩක් අය පාවිච්චි කරනවා. ඉතින් අපිත් අපේ බබාල දෙන්නටම තාම අරයි යනවා. ඉතින් මේකෙත් එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. ඕගලන්ට ගන්න පුළුවන් පේරන්ට් චොයිස් බ්‍රෑන්ඩ් එකනුත් තියෙනවා. ගණන් අඩු වැඩි. ඉතින් ඕගලන්ට කැමති ගානකට ගන්න පුළුවන් තෝරලා. ඉතින් කාෂීට්. ඉතින් කාෂීට් එක කියන්නේ මේ අනිවාර්යම දෙයක්. හොස්පිටල් එකෙන් බබාව අපි එලියට එවන්නේ නැහැ කාෂීට් එකක් නැතුව. අනිවාර්යෙන් බබා අපි හම්බ වෙන්නේ යද්දි කාෂීට් එකත් අරගෙන තමයි යන්න ඕනේ බබා හම්බ වෙන රූම් එකට. ඉතින් මේ තියෙන්නේ ඔන්න විවිධ ගණන් වලින් තියෙනවා කාෂීට්. ඉතින් එක එක වයස් කාණ්ඩ වලට පාවිච්චි කරන්න පුළුවන් කාෂීට් තියෙනවා. ඒවා වයස් කාණ්ඩ වලදී වෙනස් කරන්න ඕනේ. ඉතින් ඒ දේවල් ඔන්න ඔයගලන්ට බලලා වෝල්මාර්ට් එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔන්ලයින්. මට කලින් කියන්න බෑ ඔය පීඩින් ෂෙයා එක පවා ඔන්ලයින් ගන්න පුළුවන්. අපිත් ගත්තත් ඒක ඔන්ලයින්. කාෂීට්ත් ඔයගලන්ට ඔන්ලයින් බලන්නත් පුළුවන්.
ඒ වගේම තමයි මේ ස්ක්‍රෝලර්. ඉතින් මේවත් ඕගලන්නේ කැමති විදිහට තෝරලා ගන්න පුළුවන්. විවිධ ගණන් වලට තියෙනවා සහ ඔන්ලයින් බලන්න පුළුවන්. ඉතින් එකක් කියන්න ඕනේ අපිත් වෝල්මාර්ට් එකෙන් නෙමෙයි ගත්තේ ඔන්ලයින්. ඉතින් ඕගලන්ටත් ස්ක්‍රෝලර් එකක් ඔන්ලයින් බලන්න පුළුවන්. ඉතින් එක එක බ්‍රෑන්ඩ් වලිනුත් තියෙනවා. කැමති එකක් ගන්න පුළුවන්. හරි තියෙන ඩයිප බෑග්. ඉතින් ඩයිප බෑග් නම් මම කියන්න ඕනේ මේ වෝල්මාර්ට් එකට වඩා ගොඩක් ගණන් අඩුවට අපිට ඔන්ලයින් ෂොප් වලින් ගන්න පුළුවන්. ඉතින් මමත් අරගත්තේ ඔන්ලයින් ෂොප් එකකින්. ඉතින් ඔයගලන්ට බලන්න පුළුවන් ඔන්ලයින්. ඉතින් ආපු ගමන් වාගේ ඉතින් ඔයගලන්ට අවශ්‍ය නම් ඉතින් වෝල්මාර්ට් එකේ මේ අඩුවට තියෙන එකකුත් ගන්න පුළුවන්. නමුත් ඉතින් ගොඩක් හොඳයි ඔන්ලයින් බැලුවොත්. මේ හැරි තියෙන ෂූටින් බබාලට දෙන සෙල්ලම් බඩු. ඉතින් ෂූටිම කාලෙදි දෙන ඒවා තමයි තියෙන්නේ. ඒ දේවල් ඉතින් බලලා ඔන්න ඔයගලන්ට ගන්න පුළුවන්. මේ තියෙන්නේ බබාව නාවනකොට අවශ්‍ය කරන හැමදේම. ඉතින් ඒ වෙලාවට දෙන බබාට දෙන සෙල්ලම් බඩු බේසන් මේ හැමදේම. ඉතින් හොඳ ආරක්ෂිත විදිහට අපිට තනියම බබාව නාව ගන්න පුළුවන් විදිහ බේසන් තියෙනවා. ඉතින් මටත් ඒ අත්දැකීම තියෙනවානේ. මටත් බබාලා දෙන්න මම තනියම නාවලා තියෙනවා. ඉතින් කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. බාත්රූම් එකේ තියලා බබාව තනියම නාව ගන්න පුළුවන් විදිහට මේ පහසුකම් තියෙනවා මෙතන. ඉතින් ඒ දේවලුත් ඔයගලන්ට බලලා ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ බබලට පාවිච්චි කරන බොඩි වෝෂ්, ෂැම්පූ, ලෝෂන් වගේ ඒවා. ඉතින් එතනදී අනිවාර්යයෙන්ම කියන්න ඕනේ අපිට අපේ බබලගේ වෛද්‍යවරයා නිර්දේශ කරේ මේ අවිනෝ බ්‍රෑන්ඩ් එක. ඉතින් ඔයගලන්ට කැමති බ්‍රෑන්ඩ් එකක් ගන්න පුළුවන්. අවිනෝ කියන්නේ ටිකක් ගණන් බ්‍රෑන්ඩ් එකක්. නමුත් සේල් දාන වෙලාවල් තියෙන ඒ වෙලාවට බලලා අරන් තියාගන්න පුළුවන්. ඉතින් ඔන්ලයින් බලන්නත් පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් ඩේ ටයිම් නයිට් ටයිම් යූස් කරන්න පුළුවන් විදිහට තියෙනවා වර්ග වලින් ඈස්ති කරලා. ඉතින් ඔයගලන්ට බලලා ගන්න පුළුවන්. එක මෙතන තියෙනවා බබාලට දෙන්න පුළුවන් වයිටමින්ස් වර්ග. ඉතින් ඒ දේවලුත් බලලා ඔයගලගේ වෛද්‍යවරයාගේ නිර්දේශය අනුව දෙන්න පුළුවන් බබාට. ලංකාවේ නම් දැන් ඔයගොල්ලෝ පැන්ඩෝල් සිරප් වගේ තියන් ඉන්නා වගේ මෙහේ මේ තයිනෝල් එක තමයි අපි තියන් ඉන්නේ. බබාගේ පොඩක් හැඟටත් උනා තුනක් ආවට අග්ගලා දෙන්න සහ මේ අයිබුප්‍රේන් එක. ඒ වගේ මේ ඉන්ඩෝ අවුට්ඩෝ ඇලර්ජීස් වලට පොඩ්ඩක් බබාලා ඊට ගිහිල්ලා ඇවිල්ලා එම්පිසා වගේ වුණොත් මේ සිරප් එක දෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලට ඩොක්ටර් ලියන්න ඕනේ නැහැ. මෙතන අපිට වෝල්මාර්ට් එකෙන් හරි ඕන ෆාමසි එකකින් ගන්න පුළුවන් ගියාම. මේ තියන්නේ බබාලට අපි කොට් එකක්. දැන් බබාව නිදි කරවන කොට් එකක් ඕනේ. ඉතින් කොට් මෙට්‍රස්, ඉතින් ඒ දේවල්. ඉතින් අපි නම් මේක මේ කොට් එකක් ගත්තේ ඔන්ලයින් ෂොප් එකකින්. ඉතින් ඒ වගේ බලලා අඩුවට බලලා, මොකද මෙතනට වඩා අඩුවට හම්බ වෙන තැන් තියෙනවා ඔන්ලයින් ෂොප් වල. ඉතින් එතනදී ගන්න පුළුවන්. මෙතන ඩොලර් 200යි 150යි ඒ වගේ ගණන් වලට තියෙනවා. ඉතින් එක එක සයිසස් වලින්. ඉතින් ඔයගලන්ට ඔන්ලයින් ෂොප් එකකිනුත් බලලා තීරණය කරන්න පුළුවන් කොහොමද කොහොම එකක්ද ගන්න කියලා. ඔයගොල්ලෝ මෙහෙට එනකොට බබෙක් ඉන්නවා නම් ඉතින් ඉන්ෂුරන්ස් එකක් ගත්තට පස්සේ බබාට වෛද්‍යවරයෙක් චූටි බබාලටම ඉන්න වෛද්‍යවරයෙක් බබාට තෝරගන්න ඕනේ. නැත්නම් බබා මෙහෙ හම්බුනොත් ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොස්පිටල් එකේදීම හොස්පිටල් එකට බබා හම්බුන ගාම බලන්න ඉන්න ඩොක්ටර්ව තෝරගන්න පුළුවන් අපිට දිගටම බබාගේ වෛද්‍යවරයා විදිහට. ඉතින් අවුරුදු දෙක වෙද්දී බබාට බබාලටම ඉන්න ඩෙන්ටිස් කෙනෙක් ළඟට අපිට කියන්න කියනවා. ඉතින් බබාලගේ දන්ත සෞඛ්‍ය ගැන පොඩ්ඩක් බලනවානේ. ඉතින් එතකොට බබාලට වෙනම පාවිච්චි කරන්න ටූත් පේස්ට් තියෙනවා. ඒ වගේම තමයි බ්‍රෂ් තියෙනවා. ඉතින් ඒ දේවල් අපිට වෙනම ගන්න පුළුවන් වෝල්මාර්ට් එකෙත් මෙහෙම තියෙනවා. නැත්නම් අපිට ෆාමසි වලින් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඉල්ලපු හැම දෙනාටම ID එකක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් මෙහි ඇවිල්ලා කොහොමද බබාට බඩු ගන්නෙ, අඩුවට බඩු ගන්නෙ කොහොමද කියලා. ඉතින් තව මොනවාරි ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් බලලා කමෙන්ට් කරගෙන යන්න. මං දන්න දේවල් වලට උත්තර දෙන්නම් අනිවාර්යයෙන්ම. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.